ඒට පස ඒක ශක්කවාර්ටස ඒක පර්චි විවහරටාව ඇවිල්ලා මේ සුරරි වන්දධනකරම පුරුදුක ලමකට දැනුත් කියන්නේ සිංහල දෙම ලොත් ගෙ ර මක ප සස දස දක න්ද ලකු විරෝදධයක්ගේ ලංකා ලාංන්ක සිංහලය ේගලගේ අවුද සමරණවාො කියල. මොකද මේක කාලෙගමන් අපිට බලයෙන් දීපව එකක් න මුද කාල ති එකක නොනගතේකෙ ලෙත් කිෙම වරදත් ැහැ. සිංහල බෞද්ධයෙන් අවුරුදු සමරන්නට ඕනේ භක්මාසේ ලැබෙන අවුතු දිනයේදී අවුදු සැමරීමේ කිසිදු දෝසයක් වරදක් නැහැ අනිවාාරයම මේ ජීවිතයේදී මඟපල් ලබන්න පුළුවන්. හැබැයි මඟපල් ලබන්න පුළුවන් වෙන්නේ මඟපල් ලැබේ හැකි හේතුු සම්පත් තියෙන හැටි විතරයි. අහේතුක දුගති අහේතුුක සුගති. දිහේතුක තිහේතුක කියලා පපුතක්ෂනකොටස් හතරක් ඉන්නවා. මේ අයගේෙන් අහේතුක සුගති දිහේතුක. දිහේතුකය තමයි මනුස්සලෝකෙ උපත්වය ලබන්නේ ඒ අයගේෙනොත් අහේතුක සුගති දිහේතුක කට්ටියට මේ ජීවිතයේ දී මඟපල් ලබන්න බැරි වනාට දැංකරන කියන කටයුතු සහ භූතිපාසක ධර්ම වැඩිෙන විදිහට දරන පුහුණුවත් එක්ක ඒ අයට ඊළඟ බවයේදී මඟපාල් ලබන්න හේතු සම්පස්සක සේවී. ඒවාගේම ඊළඟ භවයේදී හෝ ඉක් මං භවයක ඒවාගේම තමයි තෙහේතුකාය හේතු කූපමනින් මඟපල්ලබන්න බැහැ. තිහේතුක අයාතරිත් ආකඥාවතිකමාන්තරාය ක්‍රියසාන්තරාය කර්මාන්තරාය ආයියෝපවාධාන්තරාය ආදී ඒ අනතුරු කරගෙන ඉන්නකට්ටිය ඒකෙන් මිදෙන්න්නට ඕන. ඒවගේම තමයි හේතු සම්පත් නැති අයි. හේතු සම්පත් සම්පූර්ණ කරගන්නට ඕනේ. දුස්කරව හෝ සුවසේ හෝ මඟපාල් ලබන්න පුළුවන්කම ලැබෙ ඒ අයට මේ ජීවිතයේදී හේතු සම්පත් දියුණුවන විදිහට කටයුතු කර දත්තෝතිං. ඒක සිද්ධවෙන්නේ ඒ ඒ පුදගල ස්වභාවේ අනුවයි. මඟපල් ලැබිය හැකිතත්ත්වේ ඉන්න අය ඉන්නවා බැරිතත්වේ ඉන්නයි. ඉන්නවා බැරිියයි ඉක්මං භවේක මඟපාල් ලබන්නත් පුළුවන් අයි මේ ජීවිතයේ මඟපාල් ලබන්නත් කටයුතු කරගන්නට ඕන. මඟපා ලබන්නට කරන්න ඕනෙ සීලාදී ගුණධර්ම දියුණුතියවුණ කරගෙන සීලවිසූදතියෙන් චිත්ත විසූතතියෙන් දිට්ිවිසූත්තියෙන් කංකාවිතරණ විසූද්ධියයෙන් මගා මග ඥාන්දස්සන පටිපදා ඥාන්දස්සන ඥාන්දස්සන විසුද්තියෙන් ඉදිරියට යමින් කටයුතු කරගන්න එක. ඒ සඳහා අනුපිළිවල කමයක් තියෙනවා. හැබැයි මුලෙනයි යනගමනේදී ආර්යෂ්ඨානයක මාර්ගය යෙන්න්නේ වෙනත්කමයක් නෑ එතන. ජීවිතයේ සමබර වෙන්න ඕන මුළු සසරම සම්බර වන විදිහට. ඒවගින් හොඳ යහපත් ආර්ථල් කළමනා කරනයක් තියෙන ඕනේ. ධනවත් එෙන්න්න ඕන බලවත්යෙන් ඕවන් සුකතමවෙති වෙන්නට ඕනේ මව්පියන් අබුසමයාන් දෝදරුවන්ගේ ඉඳලා පවුල් පසුවම වෙනුවෙන් තමන්ට කළ හැකි දේවාල් සියල්ල නොපිරිියලා වෙන්නත් ඕනේ. තමන්ගේ අතින් සිදුවන කාය කරම වචී කරම මනෝ කරම. සියල්ලම යහපත් ඒවා බවට පත්කරගන්නට ඕනේ. අකුසලීමිදුුණු කුසලයන්ගෙන් සම්පර්ණ වුණු කෙනෙක්. කුසලයාන්ගෙන් පෝසනය ලෞපු කෙනෙක්. කුසලයෙන් චිත්ත සන්තති ජියුණු කරගත්ත කෙනෙත්ට මේ මනුස්ස ජීවිතය මඟපල් ලබන්න හේතු සම්පත් සකස් කරගන්න පුළුවන් අනු පිළිවලට කටයුතු කළි විතුආකාරයක් තියෙනවා පල මෙම්ම කොයි ජාතයකට අයත් වනත් තුනුරුවන් සාරණගිය. උපාසක උපාසිකාවම් බවට පත් වෙන්නට ඕනෑ ඌ සිංහල කියාන එක ජාතියක් උපාසක උපාසිකාවන් අහිති වෙන සිව්ුවනක් පිරිසට මේ දෙක පටලවගන්න එපා සිංහල ජාතියයි උපාසක උපාසිකාවනුයි අතර බද්ධ වෛරයක් නිර්මාණය නොකළ යුතුයි. මේ අය කොටස් දෙක්කට බෙතල විංකරලා මේ දෙපිරිස. දවිදිහකට බෙංවන විදිහට පත්කලෝතින්. එතකොට උපාස කුපාසකාවන් තම හුද කලා වෙන්නේ. ජාතියක් අසරණ වෙනවා. එ නිෙසා. අදවර්තමානය වෙනකොට සිංහල ජාතිය යම්තා දුරකට සුරක්සිතවතියෙන යම්යන් සංස්කෘති කංගත්ය එක පවතිනවාද ඒවා වෙනස් කරන්න හොඳ නෑ. උපාසක උපාසිකාවන් සිව්ුවනක් පිරිසට අයිතියයි. ඒයි පටන් ගන්නේ තුනුරුවන්සාහන ගිහිල පන්සේ රකිමින් ඒ ජීවිතියට එන්නේටකඩ තියන්නත් ඕන. සිංහල ජාතිය සාක්‍ය වන්සකයට කෙලින්ම නෑකම් කියනවා. ඒ අපේ පණඩුවාසදේව රත්තුමාගේ වල්ස විජේරත්තුමාට හිටියේ වැදිදරුව දෙන්න ඒකන් අපි කුවේනිග දරුවෝ දෙන්නගින් වැඩ පරම්පරා පටන්ගත්තනේ. නමුත් රාජකීය දරුවන් විජයරත්තුමාට හිටී නැහ. ඒක නිසා ඉන්දියාවේ සිංහපුරයින් පණ්ුවාසදේව කුමාරයාව ලංකාවට ගන්න වගන්න සිද්ත වුණා. පණ්ඩුවාසදේව කුමාරයා විහාකරගත්ත සාක්‍යවන්සික බද්ධකච්ඡාන ත් රචකු මරිය. එතුමියගේ පියා පණඩුසාක්‍ය පණ්ඩුසාක්්‍ය රත්තුමාගේ පියා වනේ අමිතෝදන සාක්‍ය රත්තුමා ඒන්නේ අපේ සුද්දෝදන මහරච්චුරුවන්ගේ සහෝදරයා. මේ පණ්ඩුවාස දීව බද්ධකච්ඡානා දෙන්නගේ දරුව කුලොස් දෙනාගෙන් එක්කනෙක් තමයි උම්මාද චිත්තා. උම්මාද චිත්‍රා තමන්ගේ දරුවා විදිහට බිහි කලේ අපි පණ්ඩුකාබේ පණ්ඩුකාබේ කුමාරයාගේ පුතාතමයි මුට සීවරත්තුමා. මුට සීවරත්තුමාගේ පුතාතමයි අපි මිහිදු මහරාතන් වහන්සේට මන ගැහුණු දේවානම්පිය තිසරත්තුමා. ලංකාවේ තුනුරුවන් සානගිය ඒ රාජකීය දේවානම්පිය තිස්ස මහරච්චුරුවෝ. සිංහල ජාතිය කෙලිම්මම සාක්‍ය වන්සේට නෑකම් කියනවා. ඒ සාක්‍ය වන්සේට නෑකම් කියන සිංහල ජාතිය සතු. අතීතයේ උරුම කරගෙන ආපු සංස්කෘතික අංග ඒ විදිහයට තිබුණාවේ. ඒවාගේ උපාසක උපාසකාවං, උපාසක උපාසිකාවං විදිහට කටයුතු කරන්නට ඕනේ. මේ දෙකුල්ලො එකට යන මේ ගමන බෙදන්නට වෙන් කරන්නට කිසිවෙේ කටයුතු කළේුතු නෑ. අවරුදු සැමැඳීමෙන් සිංහල ජාතියට ලැබෙන වාසි විසාාලපමාණයක් තියෙනවා. ඒවා නිවන්සුවයටම අදාළ නොවනාට ලෞකික ජීවිතයට අදාළ වෙනවා. බුදුරජාණන් වහන්සේ කොයිමොහොතකවත් ලෞකික ජීවිතයේ විනාසවෙන්න ඉඩ තිබේ නැහැ. ෞකික ජීවිතයේ සුරක්ෂට වෙන්නට ඕනෙ. එහෙම සුරක්ෂට වුනොත් තමයි ඔය ඇත්තන්ට සුවසය නිවන්සුව දකින ගමනට යන්න පුළුවන්කමත් ලැබෙන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, අත්‍යවස්සයි. ඒවා සම්පූර්ණ කරගත යුතුම වෙනවා. ඒ සඳහා ගත කරන ගිහි ජීවිතයේදී සම්මා ආජීවයක්ත් අත්‍යහාවස්සයි. සිංහල ජාතියක් විදිහට කටයුතු කරනකොට. ඒ අය විසින් හැම මුොහොතකම. තමන්ගේ ජාතයේ රැක්්ගන්න කටයුතු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වැඩිහිටියේ කාලෙදී බාසා එකසේ දහ නවයක් පමණ කතා කරපු විවිධ ජනවර්ග හිතියා. භාගවතුන් වහන්සේ ඒ ජනවර්ග වලින්. උපාසකු උපාසකාවාම් බිහි වෙනකොට, භික්‍ෂු බිස්සවනයෙන් බිහි වෙනකොට. අර් ජනවර්ග වලට අදාල ඒ සංස්කෘතික දේවල්. ඒ තිබුණු උත්සව ඒ තිබුණෝ ඇවිවිධ කුලසිරිත් ඒවා නැතිකරන්න කර දේශනා කලේ නැහැ. භාගවතුන් වහන්සේ තියෙන කුලසිරිෙත් ආරක්සා කරගන්න තමයි දේශනා කළේ කුලසිරිත් ආරක්සාාවන්නට ඕනේ ඒ කුලසිරිත් රැකුණොත් තමයි ජාතිය රැේන්නේෙ ඒ ජාතියේ පැවැත්ම තිෙන්නට ඕනේ උපාසක උවාාසිකාවං කියන්නේ එක ජාතිීකර සීමාවනා අ එනෙමේ හැබැ සිංහලකයන්නේ එක ජාතියකර සීමාවන කට්ටිය ඒ සිංහලීෙන් තවත් ජාතියාකයක මිශ්‍ර වුනෝතින් එතන ඇතිවවෙන්න මිස්ස ජාතියා. සිංහලකන ජාතියේ කටයුත්තක් තියෙනව සම්බුදු සසන වෙනුවෙන් කළේ ුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ පේනවාම් පාන්නට සූදානමින් ඉන්න මොහොතේ. විජයේ කුමාරය ඇතුිපියස ලංකාවට පැමිණිෙද්ද. ඒ පිරිස ආරක්ෂා කරගන්න කියලා සක්ක දීවරාජයාට පැවරුවා. ඒ සක්ක දිීවරාජයාගේ නියමයෙන් තමයි මොපුළුවන් දෙවියන් ඒ විදිියට සිංහල් ජාතය රකිමින් කටයුතු කර නිදිරපත් වුණ. සිංහල ජාතිය බුදු දහාාවන්නේ හැමම හොතකම අභීතය පෙනී එසිටියා, සියලුම සිංහලය උපාසකු පාසිකාවන් වෙන්නෙ නැහැ. හැබැයි සරම සිංහල ජාතිය උුසම්බුදු සසුන රකින්නට ඉදිරිපත් වනා අතීතයේදීද. වර්තමායේදීත් අනාගතයේදී. එනිසා ජාතියක් සතු සංස්කෘතික උරුමයන්ට පහර ගසන්නේ නැතුව, ඒ ජාතිය සුරක්ෂිතව පවතින්නට තියෙන දේවල් ඒ විදිහටම තියෙන්න්න ඉඩ අරමින් මුනිවතරැකීම තමහස් සුදුසු. ඔවු ඔවුන්ගේ ගමන සහසේ කටයුතු විදිහරි ඉදිරියට පවත්තාගෙන යාවි. බෞද්ධ උපාසක උපාසිකාවක් නැත්තන් සිව්ුවනක් පිරිස අර ජාතීන් තොලී නිර්මාණය වෙන්න තියෙන අවස්ථාව අහිම වෙන්න දෙන්න හොඳනෑ. උපාධානයන් දුරුවල කරගෙන හෝ උපාධානයන් දුරුවල උනාට පස්සෙ හොෝ ඔවුන්ට අපි පෙන්වන්නට ඕනේ චතුරාර්ය සත්‍යාව බෝධිය පිණ සවස්ස කරන මාර්ග. ඒ සඳහා සුදුසු වේලාව එන්න ඕනේ සියලුම මනුස්ස වර්ගයා එක සමානව දකින්න එපා ඒ කිහෙම වෙන්න නැහැ. එකක්ෙක් මනුස්සයින්ට ආවේනික සසර වාසනාගුණ අංආදී බොහෝදීවල් තියෙනවා රහත් වනත්. වාසනාගුණේ තියන පුළුව බුදුරජාණන් වහන්සේ වාසනාගුණේ නැහැ. එකේ පුද්ගලීෙන් සතු විවිධාකාර කෙළේ ස්වභාවයන් තියෙනවා. ඒවා දුරුවල වන අවස්ථාව එනකං හෝ අවස්ථාව ලබාගෙන හෝ මඟ පෙන්නීම සිදුකරනවා ඇරෙන්න බලහත්කාරයේ උපාසක උපාසිකාවන් සහ සිංහල ජාතිය බේ දෙකරලා වෛරයේ පපුරවල දෙගොල්ලු අතර ගට්ඨනයක් නිර්මාණය කිරීම නොකළ යුතු දෙයක් ඔ. සාන නොගිය අය සිව්ුවනක් පිරිසේ හතුරන්නේෙමේ මොන විදයකින්වත්. තුනුරුවන් සාන නොගිය සිංහලයෙන් කොච්චර ඉන්නවද. ඒ සිංහලයෙන් තුනුරුවන්සාන නොගියා කෙල කියන්නේ ඔවුන් උපාසක උපාසිකාවන්ගේ හතුරන්නේෙමි උපාසක උපාසිකාවන් තුනරුවන්සාන නොගී අයටත් මෛතීය පතුරවනවා කුසාසිත් ඇතුවම කටයුතු කේනවා අටමා කුසාසිත් ඇතිව කටයුතු කේනවා අටමා කුසාසිත් කියන්න එක අටමා කුසල කරම කියන්න තව එක. අටමා කුසාසිත් ඇතිව කටයුතු කේනවා ඒ අයි කොයි මොහොතකවත් අර තුනුරුවන් සාන නොගිය උපාසකඋපාසිකාවන් සමඟ ගට්ටන ඇතිකරගන්න නෑ ඒ ඇයට තුනුරුවන් සාහනය යන්න පුළුවන් විදිහට මෛත්‍රයේ කවුනාදිය පියුණු දහමි සමාජයක් නිර්මාණයකරගෙන කල්්‍යානි මිත්‍රත්වයේ දෑතු දෙක්වනවා. කල්්‍යාණ මිතුරෙක් වනවා. ඇර එන්න බලහත්කාර ජාතික ආක්‍රමලිකයෙක්වෙන්නට උපහසක උපාසිකාවන්ට බෞද්ධයිනට බැහැ. සිංහල හින්දු අලුත්තවුරුද්ධ සැමරුවා කියලා උපාසක උපාසිකා බව අහිමිවෙන්නේ නැහැ කොයි මොහොතකවත් ඔය ඇත්තු. සරණයන් නැහැනි මම පරණවුරුත්ත සරණ යනවා. මම අලුත් අවුතු උදා නැකත සරණය යනවා මම ආහාර පිසීමේ නැකත සරණය යනවා. ඒවගේ මහාර අනුභව කර නැකත සරණ යනවා, මම හිසතල්ගේ මේී නැකත සරණ යනවා. රැකීරක්ෂා සඳහා පිටත්වන නැකත මම සරණ යනවා, මම සසරදුකින් ඉතරවීම පිණසමී නැකත් සරණයනවාකර ඔබ නැකස් සරණයමක් වෙන්න නැහැනි. බ නැකක් අරණයන් දෙන හැ. ඔබ නියමිත වෙලාවට සම්මුති කවුණු අනුව ඒවායේ යෙදෙනවා. ඒ යෙදීීමමනිසා ඔබ අතර සමගිය සහෝතරාත්තේ මවුපිය උපස්ථානය මවපිය බැඳී මෙයාදී බොහෝදීවල් ලැබෙනවා. ඔයඇත්තන්ට ලැබෙන වරප්පසාද අතිවිසාාලායිනෙ? අනිවාරයෙන්ම අවුරුද්ධ ලංවෙන කොට වෙන තත් වෙනත් ජාතීන්වල නැති වුණත්. දැන් පිට රටල්ලල කට්ටියගේ හුඟක්වෙලාවට විදිස්්ජාතිකයින්ගේ එ මව්පියන් අමතක් කරලතානුව තවුණ වයසන කොට බයි ඔබට අවුරදත්ධ ලංවෙනකොට අනි අවුරුත්්තටවත් අම්ම බලන්්‍යන්න ඕන තාතා බලන්නයන්න ඕනේ ඔය දේපලෙහින්දවය පරණ අමනාපකං එහෙම ඇතුන් ඒවා අමත කළ සහෝදල් සහෝදරය බලන්නඕන මේ අවරුදධන කියන සිතිවිල්ල ඔබේ චිත්තා අභ්‍යාන්තරේම ඇති වෙනවා. අන්නේ වගේ වටිනා වරප්ප්‍රසාද ගොඩක් ලැබෙනවා මේ අවුරුද්ධත් එක්ක සමඟින් සහෝතරත්වේ නිවස් පිරිියල කර ගැනීමම් ඒවාගේම. ඔබ සතුටීගින්ව ජනකීදා කරනවා ඇවිවිධාකාර අනයෝන බැදී ඇැතිවෙනවා සතුටෙන් සහෝදරත්තෙන් ජාතියක් විදිහට සමගිය ගොඩ් නැගෙනවා. ඒ ජාතියක් විදිහට සමගී ගොඩ නැගන්න තියෙන වටිනා අවස්ථාවක් සිංහල අලුත් අවුරුද්ධ නිසා ලැබෙනවා. ඒ අවස්ථාව අහිමි වෙන්න දෙන්න හොඳ නෑ. ජාතියක පැවැත්මට උපකාරවන අංගවලින් ප්‍රධානතම අංගයක් තමයි සිංහල අලුත් අවුරුත්්ධය. ඒ ජාතියේ පැවැත්මට සිංහල. ජාතියේ පැවැත්මට තියෙන ඒ වටිනා අංග අහිමි වෙන්නට අහිමි කරන්නට උසාවන්ත වෙන්න හොඳනෑ ඒක නොකළ යුතු දෙයක් සිංහල ජාතියට ආවේනික පැවැත්ම ඔවුන් පවත්තාගෙන ගියොත්. උපාසක උපාසිකාවන්ට ඔවුන්ගේ ලැබෙන රැකවණේ ආරක්ෂාවත් අති මහත්. භාගිවතුන් වහන්සේ විජයකුමාරයාත්. බෞද්ධෙක් නොවුනත් උපාසක ගනයට නොවැටුනත් ඔහු ආරක්ෂා කරන්න කියලා සක්කදිවරාජට පැවරුවා වර්තමානයේදී උපාසකපාසකාවන් නොවන සිංහල ජාතිය අනාරස්සිත කරන්න හිතන්නේ ඇයි. ඒයට තියෙන සැඟවුණු අරමුණ මොකත්ද කිසිසේත්ම බැහැ. සිංහල ජාතිය සතු අනන්න්‍යතාවේ ඔවුන් සතුව තියෙන්නට ඕනි. වෙසක් කියන්නේ උපාසක උපාසිකාවන්ට භික්‍ෂු බිස්සවනීන්ට තියන වටිනාම උතුමදිනය. ඒ ජාතියකද සීමාවෙන්න නැහැ. විිවිධ ජාතීන් බුදු දහම තුළ සිවුවනක් පිරිසට ඇතුලත්ව ඉන්නවා. ඒ වනාාට සිංහල ජාතිය කියන්නේසිහලූ ජාතී නියෝජනය කරන පිරිසක් නෙමේ. ලෝක ඉන්න ජනවර්ගවලින් අතලොස්සක පිරිසක්. ඒ ඇයට ආවේනික ඒ අවුරුදු දිනයා. ඒ වෙසක් දිනේ බවට පත්කරලා කටයුතු කරන්න කිසි සේත්ම පුළුවන්කමක් නෑ. කොහොමද අලු තවුරුද්දට කරන කියන්දේවල් වෙසක් එකට කරන්න දෙන්නේ. දැන්ටමත් වෙසක් පුර පසලොස්සක පොහෝදිනට සිදුකරන නොහොබිනා වැඩ කොච්චලා කියේව තියෙනවාද. අවුදු උත්සවත්. වෙසක් පොහෝදිනය එක ගන්න ගියෝතිී. එය නුසුදුසුද කියලා ඔය මිත්‍ය මතය සමාජගත කරන අයගින් ඔබ පෙරලා අහන්නට ඕනෑ. ද නැකත වෙන්නේ තහේතුක උත්කෘස්ට ඥාන සම්පයුත බලසම්පාන්න කුසාසිත් ඇතිකර ගන්න පොළුවන් මොහොත ඒ කුසසිත් ඇතිකරගෙන කායකරම වචීකරම මනෝකරම කරගන්න පුළුවන් වුුණොත්. මේ ජීවිතයේ මේ මොහොතේ ඉඳං ඊළඟ අවස්ථාවේ පටන්. ජීවත්ත ඉන්න කාලයේ පුරාම ඇතිවන නාමරූප වලටත්. සස්සධින් එගුඩ වනකම්ම ඒ ඇතිවන නාමරූප දරමවලටත් විපාක විදිහට ලැබෙන්නේ ඉතාමත්ම ඉහල පටඵල. එනිසා ස්ථහේතුක උත්කෘට ඥාන සම්පයුත්ත කුසාසිත් ඇතිකර ගැනීම තමයි හොඳම නැකත වෙන්නේ. ඉතාම ප්‍රබල අති උතු. නැකත වෙන්නේ මොකද කියෙල ඇහවෝත් බෝතිපාසසික ධර්මති සත එකට ඒෙත්න සෝහාන් මාර්ග, සකදාගාමීම මාර්ග අනාගාමී මාර්ග අර්හත් මාර්ග කියන ඒ කෙලෙසුන් අසන හිත් හතර ඇතිවීම තමයි උතුම්ම නැකතරෙන්නේ. නමුත් ලෝකයා තුළ විට විද්‍යාවන් තියෙනවා. මනෝවිද්‍යාව ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව, භෞතික විද්‍යාව වාස්තු විද්‍යාව වූවා අතර නස්සස්ත්‍රය කියන්නේ එක් අසම්පූර්ණ එක් විද්‍යාවක් විතරයි. ඒ අසම්පූර්ණ විද්‍යාව තුළි නොත්. මනුස්්‍යයෝ මනෝවිද්‍යාවෙන් ප්‍රතිකාර ගන්නාවාගේ. මනුස්්‍යයෝ වාස්තු විද්‍යාවෙන් ප්‍රතිඵල ගන්නා වගේ. යම්යම් ප්‍රතිඵල ගැනීමේ වරදක් නැහැ. එයින් තුනුරුවන් අහිමිවීම සිද්ධ වෙන්නේ නැහැ. මිනිසුන් මනෝවීත්‍යාවෙන් ප්‍රතිකාර ගන්නවා කියලා. තුනරුවන් සරණය මහිමිකර ගන්න හැනේ මනෝවි්‍යාව මොනතරන් ලපටි බොඳ තැනකද තියෙනෙ එක ඔබාපි දන්නවාන්නේේ අන්න ඒ වගේ තමයි නස්සස් විද්‍යාවත් ඒක් තරා විද්‍යාවක් ඒන් ප්‍රයෝජන ගන්න අය ප්‍රයෝජන ගත්තා කියලා තොනොරුවන් අහිමිවීම වෙන්නේ නැහැ. තොනුරුවන් සාන යන උදවිය. දිවී හිමියයෙන්ම මම සසරතුකින් එතරවීම පින්සේ තුනරුවන් සානයන්නේ කළ සරණයන්නේ දිහීතක උත්කස්ථ ාන සම්පයුත්තගුසා සිත්්හෝ රූපාවචර අරූපාවචර ්‍යානසිත්හෝ, ලෝකෝතර මාර්ග සිත්්හෝ ඇතිකර ගන්න පුළුවන් වුනොත්. ඒ කර්ම සිත්වලට මහා විශාල උතුම් උත්කෘස්්ට ඉහල විපාකධරම ඒයට ලබන්න පුළුවන් සසර පුරාවටම. සිංහලයා අවුදු සැමැරීම නතර කළහොත් ජාතියක් විදිහට දුරුවල වෙලා යනවා. බුදුදාහම ලොකු අනතුරකට පත්වෙනවා. සිංහල ජාතියේ සියල්ලෝම උපාසකු පාසිකාවාන් භික්‍ු බිස්සවනින් නොවුනාට, සිංහල ජාතියේ ලොකු වගකීමක් විදිහට ඔවුන් කටමතට අරගෙන ඉන්නවා බුදුදහම ආරක්ෂා කිරීම. සිංහල ජාතියේ බොහෝ දෙනා අතරේ. අපි කියමුකෝ තුනුරවාන්ගේ ගුණ දන්න්‍ය හඳුරානෙ නැති පේසත් ඉන්නවා කියලා. විසාල පිරිසක් ඉන්නවක් කියලා එවුනාට ඒ කට්ටිය බුදු දහමේ ආරක්ෂාවෙනුවෙන් අතීතියත් පෙනේ හිටියා. වර්තමානයත් පෙනී ඉන්නවා. අනාගතීදීත් සිංහලයයින් සුරක් සිතව හිතියෝොත් අනිවාරයම් බුදුදහාවෙන්වෙන් පෙනී ඉන්නවා. සිංහල ජාතිය දුරුවල කරන්නට කොයි මොහොතකවත් කටයුතු නොකළ යුතුයේ සිංහලයා සහ උපාසක උපාස්සිකාවන් අතරේ. මෙතෙක්කල් නොති බුණු. මේ. තිබුණු බැඳීම වෙන් කරලදාලා. මෙතෙක්කල් නොතිබුණු මේ වෛරයක් නිර්මාණය කරමින්. මෙතෙක්කල් නොතිබුණු මේ සහෝදරත්වය සමගිය බෙදලවෙන් කරලදාලා. කාලිංග මාග වගේ කෙනෙක්ට ඒක ආරෝපනය කරලා. ඉතිහාස කතාව සම්පූණෙන් අධ්‍යනය කරන්නේ නැතුව. හිතු මතට මේ කියන වචනවලට අහු වෙන්න හොඳනැෑැ. සිංහලයා අවුද සැමරීමව නතර ක හොත් ඔවුන්. රක්ෂව ඉන්න තිබුණු තවත් එක අවස්ථාවක් ජාතියක් වසයෙන් එකට එකතු කරන ප්‍රධානතම සංස්කෘතික අංගයක් අහිමි වෙලා යනවා. ඒක අහිමිකොලෝතින් ඉම්පස්සේ සියල් ලෝ උපාසකු පාසිකාවන් කිරීම කොහොමත් කරන්න පුළුවන්කමක් නැහැ. නුවන මොහොකුරා යන අය තමයි ඇව්පාසකු පාසිකාවන් බවට පත්තයෙන්නේ සිංහල ජාතිය දුරුවල කොළෝතින්. බුදු දහමත් වැඩි කාලයක් යන්න කලින් මේ ලක්දේනමතින්. අතුරෝදහන් වෙලා යන බව. ඒ අනුවන මෝඩ මිත්‍යයා මතවාද සමාජකතකන අය තීරුන්ගන්නට ඕන. එම මෝඩ අනුවන ප්‍රකාස සමාජගත කරන මෝඩඉන්ට නොනැස පහලවීවා. සිංහලයින් අවුදු සැමරීම ධර්ම විනි්‍යාන කූලවය පරිසා කළ බලන්න ඕනේ එහි කිසිදු වරදක් නැහැ. තිරුවන් සරණයේ.